දන්නවා ප්‍රජාතන්ත්‍රවාදී සයි ඉදිරිපත් කරන ලද දහනමෝනි ව්‍යවස්ථා සංශෝධනය උලිමුණෙන් අකුලා දාලා ඒකේ වගන්ති අල්පමාත්‍ර ප්‍රමාණයක් ඉතුරු කර තබමින් හාට ගියපු සංශෝධනයක් තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය මුලින්මින්ම උල්ලංඝනය කරලා තියෙන්නේ 19ම තමයි යහපාලන ආණ්ඩුව ගෙදර යවන්නත් උදව් වුණේ ඇයි හදපු නායකයෝ දෙන්නම දන්නේ නැහැ 19 මොකද්ද කියලා හිටපු ජනාධිපති දන්නෙත් නැහැ හිටපු අගමැති දන්නෙත් නැහැ ඒක හින්දා අනේ වැඩ කරන්න බෑ ඒ නිසා තමයි අපි පහුගිය කැබිනට් මණ්ඩලයේ මේ රට කරන්න බැරි ඒ 19 වන සංශෝධන ඉවත් කළ 20 වන සංශෝධනය ගෙනල්ලා අපි එතනින් එහාට යනවා මේ රටේ නව ව්‍යවස්ථාවක් සඳහා පාර්ලිමේන්තු පත්තර ඕන කෙනෙකුට හිට පයින්න පුළුවන් මේට පයින්න පුළුවන් ඇයි ඔච්චර ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය කරන වෙලාවේ ඇයි වගන්තියක් දාන්න බැරි ආණ්ඩු ව්‍යවස්ථාවේ මේ පක්ෂයෙන් ඒ පක්ෂයට පැනනෝ එයාගේ මන්ත්‍රීකම නැති වෙනවා. ඇයි ඒක දාන්නේ නැත්තේ? දේශපාලඥයන්ට විනයක් නැතුව පාලනය කරන්න ඕන අන්ත තමයි ඒක දාන්නේ නැත්තේ. දැන් මොකද්ද වෙලාද? දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය විදියට අර ජේ.එල්. ජයවර්ධන කිව්වා වගේ දැන් කරන්න බැරි ගෑණියෙක් පිරිමේක් කරන එකයි පිරිමේක් ගෑණියෙක් කරන එකයි ව්‍යවස්ථාවෙන් කරන්න. දැන් මේ පරණ තැනටම මේ විදියටම ගෙනල්ලා තියෙන්නේ. දැන් මේකෙන් කොහොමද අපි ස්වාධීන අධිකරණයක් කියලා අධිකරණයක් ගැන විශ්වාසය තියන්නේ? තුයි කියලා මේ රටේ ජනතාව මේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වඩා බුද්ධිමත්ව කල්පනා කරන්න ඕන. අපි ගේන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බය වෙන්න ඕනාවක් නැහැ. ඒක රටේ ජනතාවට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්නේ. මේ විපක්ෂයේ ඉන්නේ කීප දෙනාට අපි කියනවා මේ 20 වෙනි සංශෝධනය ගෙනහම අපි මේක සම්මත කරන්නේ පාර්ලිමේන්තුවේ 150කට එහා ගිය බහුතර බලයකින් මේක සම්මත කරගන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අහිමි කරලා තිබිච්ච ජනාධිපතිවරයාගේ මුක්තිය සම්පූර්ණයෙන්ම ලබාගෙන තියෙනවා ඉදිරියේදී නිර්මාණය වෙන්න නියමිත රාජ්‍ය පාලනය හරහා මේ රටේ ඒකාධිපති පාලනය බිහි වෙන එක කාටවත් නතර කරන්න බෑ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න